ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ශ්‍රී ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති විකාශය පැත්ත ගියක් ඇත්ත කියන හිරු සවස 6:55 ප්‍රධාන පුවත් විකාශයේ සමගින් මම ප්‍රමිත මහානාම මම තිලි නදීෂා රණසිංහ ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තන තේරවාදී ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීමේ යෝජනාව දළදා මළුවේදී යුනෙස්කෝවට බාර දෙයි. ගෙවුණු සිවසර තුල විල්පත්තු ප්‍රක්ෂිතේ බිම් අගලක් හෝ කිසිවෙකුටවත් ලබා දී නොමැති බව ජනපති අවධාරණය කරයි. එක්සත් ජාතික පෙරමුණේ නව සංධානය මැයි දිනේට පෙර මැයි රැලියට පෙර එක්සත් ජාතික පෙරමුණේ දැවැන්ත සංධාන අපි ප්‍රකාශයට පත් කරන්න බලාගාර ආශ්‍රිත ජලාශ ජල මට්ටම සීඝ්‍ර ලෙස පහළට අදත් ප්‍රදේශ රසකට නොදන්වා විදුලිය කපා හරේ විසන්දි කිරීම ඇති වීගෙන යනවා නමුත් තව දවස් 10කින් මේක සම්පූර්ණයෙන්ම අපි යථා තත්ත්වයටපත් කරනවා ශ්‍රී ලාංකික ගෘහ සේවිකාව සෞදි අරාබියේදී ඝාතනය වුවාද දැන් අවධානය දවසේ පුවත වෙත තේරවාදී ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත්කිරීම සඳහා වන ශ්‍රී ලංකා යෝජනාව ඇතුළත් ඉල්ලීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද යුනෙස්කෝ සංවිධානයට බාර දුන්නා. ඒ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මහා මළුවේ පැවති පුණ්‍යෝත්සවයක් අතරතුරදී. තේරවාදී ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීමේ මූලික අදියර ලෙස ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත් කිරීම පසුගියදා සිදු කරනු ලැබුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්. ඉන් අනතුරුව පසුගිය 16 වෙනිදා සිට ත්‍රිපිටක අභිවන්දනා සතියක් ප්‍රකාශයට පත් කළ අතර එම සතිය තුල දෙවේන පුරා විහෙර විහාරස්ථාන මුල් කරගනිමින් රාජ්‍ය ආයතන ඇතුළු ස්ථාන රසක මෙන්ම ලෝ පුරා තේරවාදී බෞද්ධ ආගමික රටවල් වල ආගමික වතාවත් රසක් පැවැත්වුණා. තේරවාදී ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට යෝජනා කිරීමේ පුණ්‍යෝත්සවය අද පැවැත්වුණේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ මහා මළුවේදී. ත්‍රිණිකායක මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් පැවති මෙම පුණ්‍යෝත්සවයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. මහන් හැඟුම් බවේ කල්පනා निर्मल बुद्धधामे चिरस्थितिय साक्षात्करण उदेसा जाति उरुमयक बवट पत्किरुनु उतुम त्रिपिटक धर्मय लोक उरुमयक बवट पत्किरीम संदहा योजना किरीमट जनाधिपतिवरयागत पियवर मेहिदी त्रैणिकायिक महानाहिमिवरुन्गे पससुमट लक्वुणा श्री संबुद्ध वर्ष 2500 වැනි එළඹී ශ්‍රී සම්බුද්ධ ජයන්ති මහෝත්සවය මුල් කොට ත්‍රිපිටක පාලිය පරිවර්තනයක් වශයෙන් බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාව නමින් එවකට ශ්‍රී ලංකා ආණ්ඩුව ප්‍රකාශයට පත් කරන්නට යෙදුණා. එනමුත් මෑත භාගයේ සිට අර්ථ විකෘති කරමින් ධර්ම විරෝධීව ත්‍රිපිටක පරිවර්තන රැසක් සමාජගත වෙමින් පවතින බව කනගාටු වෙනුවත් මෙහිලා ප්‍රකාශ කළ යුතුය පවතිනවා. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් උතුම් ත්‍රිපිටක දේශනාව ලෝක උරුමයක් කිරීමට යුනෙස්කෝ සංවිධානයට යෝජනා ඉදිරිපත් කරමින් පැවැත්වෙන මෙම ඓතිහාසික පුණ්‍ය මහෝත්සවයේ ශ්‍රී සද්ධර්මයේ විශේෂ ඉටු කරනු ලබන ශ්‍රේෂ්ඨ උතුම් පූජෝපහාරයක් බව ප්‍රකාශ කළ යුතුව පවතිනවා. වර්තමාන සමාජයේ රාජ්‍ය මැදිහත් වීම නොමැතිව භික්ෂුන් වහන්සේලාට පමණක් ත්‍රිපිටක ධර්මය ආරක්ෂා කිරීමට නොහැකි බව අපි කවුරුත් දන්නා කාරණයක්. ත්‍රිපිටක ධර්මය ජාතික උරුමයක් පමණක් නොව ලෝක උරුමයක් බවටද
පත්කිරීමට අතිගරු ජනාධිපතිතුමා ගේ උත්සාහය හා කැපවීම ශාසනික වශයෙන් ඉතා වැදගත් කාර්යයක් වෙනවා ජනාධිපතිතුමා තව පියවරක් ඉදිරියට තබමින් එක්සත් ජාතීන්ගේ පූර්ණ සහයෝගය ඇතුව ත්‍රිපිටක ධර්මය ලෝක උරුමයක් කිරීමට ප්‍රකාශයට පත් කරන දවස අදයි පිරිසිදු ධර්මයේ රැකීලා තියෙන ථේරවාදය ඒ ථේරවාදී ධර්මයේ තමයි මෙවන් ආකාරයෙන් ලෝක උරුමයක් බවට පත් කිරීමට මේ ක්‍රියා කරන්නේ මේ කාර්යභාරය කිව නොහැකි තරම් අති විශිෂ්ටතම ක්‍රියාවක් බව කිසිසේත් අපට අමතක කළ නොහැකි පින්කමක් බව මතක් කළ යුතුව තිබෙනවා වාහන මන්ත්‍රීගේ වැඩ සිටින අවස්ථාවේදී ලෞතුරා බුදු පියාණන් වහන්සේට පෙනී වදාලා මගේ ධර්මය මගේ රටේ අය නෙවෙයි ආරක්ෂා කරන්නේ සිංහල රටේ සිංහල බුදා බව ඒ විදිහට බලනකොට අද අපේ රටේ ප්‍රධාන जनाधिपति मैत्रीपाल सिरिसेन महता विसिन एक्सत् जातिन्गे संविधाने श्रीलंका नित्य नियोजित हना सिग महात्म्य वेत बहार दिनु लबुए इन अनतुरुवाय परम प्रार्थने वे सियलु श्रीलांक निदुक्तित्वायन्न नुव सियलु सत्यो निदुक्वेवायन्नायि लोक हितानुकंपक प्रार्थने मुलु महत् विश्वयटम अदालायि गौरवनीय महानायक हामुदुरने उपवांशेला अनुशासना कल परिधि विकल्प बौद्ध दर्शनयक पिलिबंदव अदहस इदिरिपत् करन्नट भिक्षून् वांशेला कीप दिनेक प्रचारयक गेनेनवा मा मे पिलिबंदव सोया बैलुवा ए इतामत्म पहदिलि लेस विदेशीयन्हि संबंध तन् तिबेन राज्य नोन संविधान කීපයක අනුග්‍රහය තුල කෙරෙනා වූ දෙයක් මා විශ්වාස කරනවා අප මේ ගණේන වැඩපිළිවෙල කුමන විදිහේ විකල්ප අදහස් කුමන විදිහේ අභියෝග කුමන විදිහේ මේට විරුද්ධ වූ මත ඉදිරිපත් වී තිබුණත් මහා සංඝරත්නයේ වහන්සේලාගේ අනුශාසනා පරිදි මේ කටයුත්ත සාර්ථකව ලෝක උරුමයක් කිරීමේ කාර්ය අපිට ඉතාමත්ම පැහැදිලිව ඉටු කිරීමට පුළුවන් බව ඒ වගේම මම ඉතාම මහා සතුටින් මේ වෙලාවේ ප්‍රකාශ කරන්නට ඕන බෞද්ධ ජනතාව විදිහට අපි ඉතාමත් සතුටු වෙනවා මහානායක ස්වාමින් වහන්සේලා සිවුනවම මේ අවස්ථාවේ මෙහිදී වැඩම කර මේ උතුම් කටයුත්තේදී අපට දෙන අනුශාසනා පිළිබඳව මෙතර මේ දිනවල සමාජයේ දැඩි කතාබහට ලක්ව තිබෙන විල්පත්තු වන විනාශය සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා මෙහිදී අදහස් පළ කළා माध्य तुला मे दिन बहुम तदीम प्रचार मे बिल पत्त अभय भूमि वन संरक्षण मोहम पेहदुल वन रक्षण अभय भूमि किसीम पुद्धलेकुटो किसीम आयतने විල්පත්තු ගැටලුව සම්බන්ධයෙන් කල්තැබීමේ විවාදයක් ලබා දීමට සූදානම් බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළා. ඒ එක්සත් ජාතික පෙරමුණේ පසු පෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිදු කළ ඉල්ලීම් සලකා බලමින් විල්පත්තු වනෝද්‍යානය ආශ්‍රිතව සිදුවන වන විනාශය හා නීති විරෝධී නැවත පදිංචි කිරීම පිළිබඳව හිරු CIA කරුණු අනාවරණය කළේ 2014 වසරේ සිටයි. අප කළ හිරදරව්ව සමග ඒ පිළිබඳ සමාජයේ දැඩි කතාබහක් ඇති වූ අතර ඒ සම්බන්ධයෙන් යලිත් සමාජයේ අවධානය යොමු ඇත්තේ විල්පත්තු ආශ්‍රිතව කර්මාන්ත පුරයක් ඇති කිරීමට යෝජනා වී ඇති බව පවසමින් මේ පිළිබඳව අද පාර්ලිමේන්තුවේදීද අදහස් පළ වුණා. 2012 කරලා තියෙන්නේ. ඒ කියන්නේ හිටපු ජනාධිපතිතුමාගේ නියමයක් පරිදි බැසිල් රාජපක්ෂ මහතා විසින් තමයි ඔය අක්කර 2800 රිෂාඩ් බදුල්ලි නැමැතුවර දීලා තියෙන්නේ. ඉතින් ඒක ගැන කිසිම සඳහනක් වෙන්නේ නැහැ. අපිට ඕන නම් දෙන්න පුළුවන් විවාදයක්. Facebook එකෙන් පෙන්වන්න හදන්නේ මේ අපේ ආණ්ඩුකාරය දුන්න එකක් කියලා මේක. ඊයේ එක්තරා භික්ෂුන් වහන්සේ නමක් හන්දෑව කතා කිරුවා. උන්වහන්සේ නම් පැහැදිලිව කිව්වා මේක 2012 දුන්න එකක් කියලා. බැසිල් රාජපක්ෂ මහත්තයා තමයි ඒකට මූලිකත්වය ගත්තේ කියලා. නෑ ඔබතුමා විවාදයකට කැමති වෙනවා ඊළඟ SSC වාරේ එහෙමනම්. පුළුවන් පුළුවන්. රිෂාඩ් බදුල්ලි නැමැතුමා තමයි මේ කැබිනට් මණ්ඩලයේ ඉන්න වාසනාවන්ත राज्य
වගකීමෙන් කියනවා විල්පත්තු නැෂනල් පාර්ක් එකේ අඟලක්වත් මේ ප්‍රශ්නට සම්බන්ධ වෙලා නැහැ. Facebook වල රූප රාමු පෙන්නනා මෙන්න විල්පත්තුව විනාශයි කියලා. ඕන කෙනෙකුට බලන්න පුළුවන් 2011 8 වෙනි මාසේ 3 වෙනිදා Google ඡායාරූපේ බැලුවම විල්පත්තුව තියෙන්නේ ඔය දැන් පෙන්නන චිත්‍ර තමයි පේන්නේ. එදා කරපු දේ අද කළා වගේ පෙන්නනවා. මේවා මුස්ලි ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ මිසක් විල්පත්තු වනයේට අදාළ නැහැ. මේ මඩගහද්දි බැසිල් රාජපක්ෂ මහත්තයාගේ නම කියවෙනවාද දුන්නේ එයා කියලා. ඒ නම් කියන්නේ නැහැ. හරියට මේ ආණ්ඩුව ඇවිදිලා ඉඩම් දුන්නා වගේනේ කතා කරන්නේ. මේ අතර ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති නිවේදනය නිකුත් කරමින් සඳහන් කළේ 2015 වසරේ සිට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සිදු කළ නිරීක්ෂණවලට අනුව විල්පත්තු අභය භූමියේ අලුතින් වන විනාශයක් සිදුව නොමැති බවයි. මේ ඊට අදාළව ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍යයට නිකුත් කළ ගුවන් හමුදාව ලබාගත් දර්ශනයයි. මේ සම්බන්ධයෙන් සුරකිම ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය පාහියංගල ආනන්ද සාකර හිමියන් විල්පත්තුව සුරකීම සඳහා අද පාසරුවේ රාජගිරියේදී සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයක් අමතමින් අදහස් දැක්වුවා. ගුවන් හමුදාව කියන්නේ අපි බොහොම ගෞරව කරන ආයතනයක්. ගුවන් හමුදාව අවභාවිතා කරන්න එපා. ඊයේ පෙරේද ගුවන් ඡායාරූපටි ගුත් එක්ක මාධ්‍ය ප්‍රකාශයක් දාතුන. ඒ ලියුම තියෙන්නේ විල්පත්තු අභය භූමියට මුකුත් වෙලා නැහැ කියලා. දන්නේ නැත්නම් දන්න කෙනෙක්ගෙන් අහගන්න ඕනේ. එතකොට තේරෙවි විල්පත්තු අභය භූමිය කියන්නේ මොකද්ද? ජාතික වන උද්‍යානය කියන්නේ මොකද්ද? රක්ෂිත වනාන්තර කියන්නේ මොකද්ද කියලා එක. දෙයි හාමුදුරනේ මේ ආයතනයට වචනයක් කියන්නත් බෑ. රිෂාඩ්ට වගේ නා උඩ තියලා ගහන්න පුළුවන්. ඒ වගේම නියෝජ්‍ය පරිසර අමාත්‍යතුමා. ඊයේ කියන මේ පටලවගෙනලු අපි විල්පත්තු ජාතික වන උද්‍යානය රක්ෂිත වනාන්තරයි ටික. මම අභියෝගයක් කරනවා. විල්පත්තුවට ගිහිල්ලා තියෙනවා නම් අද රෑ වෙනකොට පොඩි ෆොටෝ එකක් දාන්න යා. නියෝජ්‍ය පරිසර අමාත්‍ය විල්පත්තුවට ගිහිල්ලා නැහැ කියන එක අපි පැහැදිලිව කියන්න කැමැති. අද යා එනවා අපට විල්පත්තුවේ හතර සීමාව ගන්න ලැජ්ජයි මහත්තයෝ. අපි කියන්නට ඕන වගකීමෙන් කියන රක්ෂිත වනාන්තරය ඇතුලේ කර්මාන්තහ වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයා විසින් අක්කර 75ක් ඉල්ලලා තියෙනවා උතුරු නැගෙනේ රිඩම් නිදහස් කරගැනීමේ ජනාධිපති කමිටුවට කර්මාන්ත පුරයක් හදන්න 75යි දෙන්නේ 275ක් කපනවා කර්මාන්ත පුරයක් අධිසංවේදී පරිසර කලාපයක් ඇතුලේ ගැහුවාම කොහොමද ඉදීද විල්පත්තු පිළිබඳව මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් දේශපාලකයන් කීප දෙනෙක්ද අදහස් පළ කළා රිෂාඩ් බදුර්දීන් මැතිතුමා ඊයේ පාර්ලිමේන්තුවේ පැහැදිලි ප්‍රකාශයක් කරා එතුමා කැලෑ සුද්ධ කරන්න හරි කැලෑවල මිනිසු පදිංචි කරන්න හරි ගියේ 2012 ඉඳලා 14 කාල සීමාව ඇතුළත අනුරයාපා වනජීවී අමාත්‍යතුමා හැටියට කටයුතු කරන කාලේ එතුමාගේත් අවසරය ඇතුව ගැස නිවේදනය අනුව තමයි ඒ අය පදිංචි කෙරුවේ කියන එක ඒක නිසා එතුමා නීතියානුකූලව මේ වැඩ කටයුත්ත කරයි කියලා තමයි අපිට දැනගන්න තියෙන්නේ ඉඩම් දුන්නේ ලයිස්තු අරගෙන බලන්න මේ ලයිස්තුවේ ඉතාම හොඳ ඉඩම් ටික ගිහිලා තිබෙන්නේ මේ රටේ එක්තරා දේශපාලඥයෙක්ගේ ඥාතියන්ට කොම් පවුලේ උදවිය විල්පත්තු ප්‍රදේශයේ අහිංසක මුස්ලිම් ජනතාවට අවතන් වෙච්ච අයට ඉඩම් දෙනවා කියන කාරණේ නරක වැඩක් නෙමෙයි හැබැයි ඒ ඉඩම් දෙනවා කියන ලේබලය අලෝගෙන අපේ විල්පත්තු භූමිය විනාශ කරලා තියෙනවා ඒ සංහාරය නැවැත්විය යුතුමයි මම වනජීවී ඇමති කාලේ ඔය ප්‍රශ්නෙම සොයලා බැලුවා අතර ප්‍රශ්නයක් නැහැ පොඩි වරදක් වෙලා තිබුණා වනජීවී සීමා මායිමුත් හරියට ලකුණු කරන්න ඉස්සෙල්ලා ගෙවල් හතක් හදලා තිබුණා විල්පත්තුවේ වටේ තියෙනවා බෝඩර් එකක් කිලෝමීටර එකේ බෝඩර් එක කෑල්ලක නමුත් ඒවා එවෙලේමක නිවැරදි කරලා තිබුණා ඊට පස්සේ ඇති වුණ ප්‍රශ්නයක් තියෙනවා නම් මන් දන්නේ නැහැ කියන්නේ දැන් වනේ කපනවාද වනේ රකින්නවාද කියන එක දැන් රිෂාඩ් බදුර්දීන් ඇමතුමාගේ ආණ්ඩුවේ ප්‍රශ්නයක් නෙමෙයි අපි විශ්වාස කරනවා ඒක රටේම වගකීමක් බවට පත් කරගන්න ඕන ගමේ කෙනෙක් ගහගත්තා කැපුවොත් නඩු කීයක් වැටෙනවද ගෙට ගේන්න කලින් මුදුන් පරාලේ නඩුව වැටෙනෝ ගමේ මිනිහට හැබැයි දේශපාලඥයෝ කැලේ වනාන්තරේ තමන්ගේ අම්මගේ අප්පගේ බූදලේ වගේ කපනවා කිසි කෙලවරක් නැතු. එතකොට කවුරුත් නැහැ. අද එතනට පත් වෙලා තියෙනවා. විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජලමට්ටම පහත වැටි ඇති බැවින් විදුලිය කප්පාදු කිරීම සිදුව ඇති බව විදුලි ඉංජිනේරුවරුන් පවසනවා. මේ අතර මහජනතාව පවසන්නේ පෙර දැනුම් දීමකින් තොරව සිදු කරන විදුලිය කප්පාදු කිරීම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවට පත්වන බවයි. මෙරටේ දෛනික විදුලි බල අවශ්‍යතාවය මෙගවොට් 2300ක් වන අතර ඉන් 30% ප්‍රතිශතයක් උත්පාදනය කරනු ලබන්නේ ජල විදුලියෙන්. කෙසේ වෙතත් මෙවන විට පවතින වියලි කාලගුණය හේතුවෙන් විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රධාන ජලාශ 6හිම ජල මට්ටම සමස්තයක් ලෙස 30% දක්වා පහත බැස තිබෙනවා. පවතින වාතාවරණය ඉදිරියටත් පැවතිය හොත් කාණ්ඩ වශයෙන් දිවයින පුරා විදුලි කප්පාදුවක් සිදු කළ යුතු බවට ලංකා විදුලි බල මණ්ඩලය යෝජනා කර තිබෙනවා. විදුලි බල මණ්ඩල දත්ත වාර්තාවලට අනුව කාසල්රි ජලාශයේ ජල මට්ටම මෙවන විට පහත සැත්තේ 9.2 දක්වායි. මෞස්සා කැලේ ජලාශයේ ජලමට්ටම 26 දක්වත්
කොත්මලේ ජලාශයේ ජල මට්ටම 33.9 දක්වාත් පහත බැස තිබෙනවා. එම දත්ත පෙන්වා දෙන්නේ වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම 36.7 දක්වාත් සම්බනලවැව ජලාශයේ ජල මට්ටම 24.6 දක්වාත් පහත බැස ඇති බවයි. එම මණ්ඩලයේ ප්‍රධාන කළමනාකරු SDW ගුණවර්ධන මහතා ලිපියක් මගින් විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාට ඒ බව දන්වා යවා ඇති අතර එපිලිපඳ වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා සම්බන්ධ කර ගැනීමට අප කිහිප විටක් උත්සාහ කළත් ඔහු දුරකථනයට ප්‍රතිචාර දක්වුවේ නැහැ. දැන් මේ වෙනකොට ජල විදුලි බලාගාරයෙන් ලබා දෙන 6% පමණ. මොකද ඒ ලබා දෙන ජලය සීමා කරනවා අවාරි මාර්ග දෙපාර්තමේන්තුවෙන් කුසිකර්ම අමාත්‍යාංශයෙන් සහ ඒ ගොවිතැන් කටයුතු සඳහා සහ කොළඹ ප්‍රදේශයට පානීය ජලය ලබා දෙන්න ඒ අවශ්‍යතාවයන් සඳහා මේ ජල මට්ටම පහත පැත්තෙන් පස්සේ අපි දැවැන්ත විදුලි අර්බුදයක ඉන්නේ. මම හිතන්නේ අපට සෑහීමකට පත් වෙන තරමට ජලය ලැබෙනකන් වර්ෂාව ලැබෙනකන් දිගටම විදුලි කැපීම් කරන්න සිද්ධ වෙයි. රසායනික මේ අර්බුදය විසඳන්න මම හිතන්නේ එකින් ඒ අවශ්‍ය තරම් ওই ජලාශය හිඳිලා තියෙන ජලාශය පුරවන තරම් වර්ෂාවක් ලබන්න පුළුවන් කියලා. මේ අතර නොරොච්චුවේ විදුලි බලාගාරයේ ජනන යන්ත්‍රයක සිදුව බිනවැටීමක් හේතුවෙන් පසුගිය දින කිහිපේ පුරා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වරින් වර විදුලිය විසඳවීම් වාර්තා වුණා. අදාළ බිනවැටීම යථාතත්වයට පත් කළ බව විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කළද පසුගිය දින කිහිපේ මෙන්ම අදත් කොළඹ අවට ඇතුළු ප්‍රදේශ කිහිපයකින් නොදන්වා විදුලිය විසඳවීම් වාර්තා වුණා. महाजन उपयोगिता කොමිසම පවසන්නේ දැනුම් දීමකින් තොරව විදුලි කප්පාදුවක් සිදු කළ නොහැකි බවයි. විදුලියේ අත්හිටුවීමකදී මහජනතාවට කලින් දැනුම් දිය යුතුයි. එය නිතිපතා වෙන විදුලිය අත්හිටුවීමක් නම් සමහර වෙලාවට නඩත්තු කටයුතු හෝ හදිසි බිඳවැටීම් වලදී එසේ කලින් දැනුම් දිය යුතු වන්නේ නැහැ. නමුත් එවැනි බිඳවැටීමක් කප්පාදුවකදී පවා පසුව කොමිෂන් සභාවට වාර්තා කළ යුතුයි. නමුත් නිතිපතා සිද්ධ වෙන සැරසුම් සහගත කප්පාදුවක් නම් ඊට පෙර කොමිෂන් සභාවට දැනුම් දිය යුතුයි. ලංකා විදුලි බල මණ්ඩලයට නිකුත් කර ඇති සම්ප්‍රේෂණ බලපත්‍රයේ කොන්දේසි 30-90. ඉතින් ඒ අනුව තමයි කොමිෂන් සභාව මේ වන විට ලංකා විදුලි බල මණ්ඩලයෙන් විමසලා තියෙනවා මේ බිඳවැටීම් කප්පාදු සම්බන්ධයෙන් තොරතුරු වාර්තාවක් සපයන්න කියලා ඉදිරි කටයුතු පියවර ගැනීම සඳහා. මේ අතර විදුලිබල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා විදුලි කප්පාදුව සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. අපේ නොරොච්චෝඩි කඩා වැටුණා ආජ්ජක කොළඹ තියෙන එක ඒක කඩා වැටලා තියෙනවා මේ දවස්වල අධික උෂ්ණය නිසා සැපියුමට වැඩි ඉල්ලුම 115කින් විතර වැඩි වෙලා තියෙනවා තේ නිසා විසන්ධි කිරීම ඇති වීගෙන යනවා නමුත් තව දවස් 10කින් මේක සම්පූර්ණයෙන්ම අපි යථාතත්ත්වයට පත් කරනවා අපි කනගාටු ප්‍රකාශ කරනවා නමුත් මේක තමයි අපිට ලැබිලා තියෙන දායදය හැබැයි තව මාසෙකින් අනිවාර්යයෙන්ම මේක සම්පූර්ණයෙන්ම කවදාක්වත් ඒ වගේ තත්ත්වයක් ඇති නොවන විදිහකට අපි වැඩ කටයුතු කරලා තියෙනවා සර් කොච්චර නම් විදුලි ස්ටෝප් තියෙන සාමාන්‍ය අවංක උත්තරයක් කියලා දෙන්න අකමැති මොකෝ අපි දන්නේ නැහැ සර් එතන දවස් 10කින් තුලදී මේ ව්‍යාපෘති ඉවර කරනවා නමුත් ඊට කලින් ජනතර දෙනින් දෙන මේ වේලාවට කරන්න තියෙනවා ඔව් ඒ ඉල්ලීම කළා තියෙනවා අත්ත වශයෙන්ම ඒක කාටවත් බැලලා හරියන්නේ නැහැ අපි ඒ පොදු තීන්දුවක් කරන් අපි සම්මුද වෙන ප්‍රබ දැනුවත් කරන්න අපට අවශ්‍ය වෙන පුළුවන් තරම් ඒ ප්‍රශ්නේ නැති කරන එකයි මේ අතර විදුලි බල හා පුනර්ජනනීය බල ශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පෞද්ගලික හේතුවක් මත බව පවසමින් එම අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක තනතුරෙන් ඉල්ලා සිටි තිබෙනවා ඔහු මේට පෙර සඳහන් කර තිබුණේ විදුලි කප්පාදුවක් සිදු කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවයි මේ අතර ජල පෝෂක ප්‍රදේශවලට කෘත්‍රිම වැසි ඇති කිරීමේ දෙවන අදියර කාසල්රි ජලාශය ආශ්‍රිතව අද සිදු කෙරුණා රජ ලබාදෙන ඉඩම් සඳහා සින්නක්කර ඉඩම් අයිති හිමිවන පරිදි නව නීති ගෙනීමට කටයුතු කරන බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා අග්‍රමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මඩකලපුව ප්‍රදේශය අද පැවති වැඩසටහනකදී මඩකලපුව ප්‍රදේශ පිරිසකට ඉඩම් හිමිකම් ඔප්පු ලබා දීම සිදු කරුණේ අග්‍රමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මේ රටේ ජනතාවට අපි ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ලබා දුන්නා ඔක්තෝබර් මාසයේ අපි ඒක ආරක්ෂා කළා දැන් අපි ප්‍රධාන කාර්යයක් දැදේ ඉඩම් අයිතිය ලබා දෙන්න කොහොමද ඒක කරන්නේ ඉඩම් ඔප්පු දැන් දෙනවා ඊට පස්සේ අපි ගෙනෙන අලුත් නීතියේ ඔබ සියලු දෙනාටම සින්නක්කර ඉඩම් අයිතිය ලැබෙනවා කියලා මම කියන්න කැමතියි තමන් වගා කරන ඉඩමේ සින්නක්කර අයිතිය හම්බෙනවා තමන්ගේ නිවස අපේ ආධාර අරගෙන ආණ්ඩුවේ ඉඩමක තියනවා නම් සින්නක්කර ඔප්පුවේ වාසය එතනටත් ලැබෙනවා කියලා මම කියන්න කැමතියි
අපි ඒ වගේම තව අලුත් අයිතියක් ලබලා දෙනවා ඩිජිටල් කරණේ අයිතිය ආර්ථිකයේ ඩිජිටල් කරණයක් සිදු වෙනවා මුදල් ලුවමනා නැහැ ගණදෙනු කරා ආණ්ඩුවේ ඩිජිටල් කරණයක් කරගෙන යනවා ඉදම් අයිති ඉදම් ඔප්පු ඩිජිටල් කරගෙන යනවා ප්‍රාදේශීය ලේකම් කාර්යය ඩිජිටල් කරගෙන යනවා ඩිජිටල් කරණය සිදු වන දැන් තමයි දිනුවට යන ඕනම ආගමක් ඇදීමේ අයිතියක් තියෙනවා ඕම සංස්කෘතිය භුක්ති විඳින අයිතිය තියෙනවා ඉතින් මේ අයිති ඔක්කොම අපි ලබලා දීලා තියෙනවා ඊළඟ පියවර වෙන්නේ සින්නකර ඔප්පු ටික ලබලා දෙන්න යුද්ධයේ වැඩිම ඇති වුණේ උතුර මට ඒ අමාත්‍යය ලැබුණා මං ගිහින් දවස් කීපයක් උතුර ගත කරා උතුර සැලසුම් හදා ගන්න මම කොහොමත් නැගෙනහිරට ඇවිල්ලා තියෙනවා ඉතින් මට කරපොට දිනු කරන්න තියෙන අපි දන්නවා සිංහල දෙමළ මුස්ලිම් ජනතාව සාමයෙන් ජීවත් වුණ කාලයක් ඒක ඉදිරියට ගෙනියන්න ඕනේ මේ ඔක්කොම ආරක්ෂා කරන එක අපි සියදා එකතු වෙලා කරමු වත්මන් රජය ගෙනීමට සූදානම් වන නව ව්‍යවස්ථාව හරහා මෙරට දේශපාලන ස්ථාවරත්වයට හානි වන බවත් එමගින් රටේ සංවර්ධනයට බාධා ඇතිවන බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ කොළොන්නාව ප්‍රදේශයේ අද පැවති එළිය සංවිධානයේ සම්මන්ත්‍රණයකට එක් වෙමින් අපි ඉදිරි විශාල අභියෝගයන් රැසක් තිබෙනවා. අපි ඉදිරියේදී මේ රට බාර ගන්නවා නම් මේ අභියෝගයන් නිවැරදි පිළිතුරු සපයන්නට අපිට පුළුවන් වෙනවා. ඒක තමයි ජනතාව අපෙන් බලාපොරොත්තු වෙන්නේ. මේ දැන් තියෙන අභියෝගවලට මුහුණ දෙන්නට සූදානම් වෙලා තියෙන්නේ කතාවෙන් විතරක් නෙවෙයි. අපි වැඩ කළා ඒවා ඔප්පු කරපු පුද්ගලයෝ. අද බොහෝ සම්මන්ත්‍රණ තියලා විශාල කතිකාවන් කරනවා. නමුත් ඒවා එකක්වත් භූමියේ දකින්න නැහැ. විශාල බිල්බෝඩ් ගහලා තියෙනවා. දැන් මීන් දාන පත්තරවල यथार्थ्याक बवट पत्ला जनता मुला करान देवाल पमना හැමතිස්සෙම කතා කරනවා ඍජු විදේශ ආයෝජන ගේන්නට ඕන කියලා. නමුත් අපේ රටේ ආයෝජනය කරන්නට පුළුවන් ව්‍යාපාරිකයන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. අපි ඒ ව්‍යාපාරිකයන්ට සුදුසු වාතාවරණයක් මේ රජය හදලා දීලා තිබුණේ නැහැ. අපි එදා ඒ තත්ත්වය හදලා දීලා තිබුණා. මුලින්ම දේශපාලනික ස්ථාවරත්වයක් ඇති වෙන්නට ඕන රට තුල. මේ රජය ගෙනෙන්නට හදන නව ව්‍යවස්ථාව හරහා මෙවැනි ස්ථාවර රාජ්‍යයක් මේ රට තුල ඇති කරන්නට පුළුවන් කමක් නැහැ. इदिरी जनाधिपतिवरणय संधा एक्साज्जातिक पक्षयेन इदिरिपत् किरीमट अपेक्षकयेन देदेनेकु सिटिन बवट तमन् प्रकाश कलेयै पलवन वार्ता असत्य बव पक्षमहलेकाम अमात्य अखिल विराजकारीव संहता पवसनवा अद कोलंब प्रवति प्रवृत्ति साक्षावकदी महलेकाम वरया मे बव संधान कला පසුගිය දිනවල මම කරපු ප්‍රකාශයක් සම්බන්ධයෙන් වැරදි ප්‍රචාරයක් යවලා තිබුණා එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා කියනවා කියලා එක්සත් ජාතික පක්ෂයෙන් අපේක්ෂකයෝ දෙන්නෙක් ඉන්නවා කියලා. ඒක සම්පූර්ණ වැරදි. මම කියනු ලැබුවේ පොදුජන පෙරමුණෙන් යම් අපේක්ෂකයෙක් ගැන සඳහන් කරලා ඇව්වා මගේ මතය කුමක්ද කියලා. ඒ අනුව මම ප්‍රකාශ කරා පැහැදිලිව එක්කෙනෙක් නෙමේ දෙන්නෙක් ආවා ප්‍රශ්නයක් නෙමේ එක්සත් ජාතික පක්ෂයෙන් ඉල්ලන අපේක්ෂකයාට කියලා. ඒ වගේම අපි කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් තමයි අපි අනාගතේ ජනාධිපති අපේක්ෂකයා ඉලි දක්වන්නේ. පොදුජන පෙරමුණ වගේ රාජපක්ෂ පවුලේ සියලුම දෙනා කැඳවලා ජනාධිපති අපේක්ෂක තෝරන්න උවමනාවක් අපිට නැහැ. මැයිදින රැලිය අපි මෙවර කොළඹ ටවුන් හෝල් පරිසරයේදී උත්සවකාරයෙන් පවත්වන්න තීරණය කළා තියෙනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා මැයි රැලියට පෙර සජාතික පෙරමුණේ දැවැන්ත සම්දාන අපි ප්‍රකාශයට පත් කරන්න අපිත් එක්ක එකතු වෙන්න සූදානමින් ඉන්නවා ගොඩක් ප්‍රධාන පක්ෂවල ප්‍රධානී මේ ඔක්කොම එකතු කරගෙන අපි ඊළඟ ජාතික මැතිවරණයේ ජයග්‍රහණය කරන්න අවශ්‍ය වැඩපිළිවෙල ඉදිරියට ගෙනියනවා කියන එක එක්සත් ජාතික පක්ෂයේ විදිහට කියන්නු. කර්මාන්ත සහ වාණිජ කටයුතු සමූපකාර සංවර්ධන සහ ජනමාධ්‍ය යන අමාත්‍යංශවල වැය ශීර්ෂයන් අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැරුණු අතර මේ එහිදී පළ වූ අදහස් කිහිපයක්. ලේකව්ස් ආයතන තිබෙන මහභාරකාරය යටතේ. එහි අධ්‍යක්ෂක මණ්ඩලය පත් කළ යුතු වන්නේ මහභාරකාරයා විසින්. හැබැයි එසේ තිබී ඔබතුමා රංජන් හුළුගල්ල කියන මහත්මයා අධ්‍යක්ෂක මූල්‍ය ධූරයට පත් කරන්න කියලා අතිරේක ලේකම්තුමිට ලිපියක් යොමු කරනවා 2019 3 වෙනි මාසේ 5 වෙනි. බයෝඩේට එකත් එක්ක එකම ගාව තියෙනවා. හැබැයි මේක සංගවලා තියෙන එකක්. රංජන් හුළුගල්ල මීට කලින් වැඩ කරේ පර්පචුවල් සමාගමේ අධ්‍යක්ෂකවරයෙක් හැටියට. වැඩ කරේ නැද්ද? ඔබතුමා දන්නේ නැද්ද මට කියන්නේ? ඒ ජීවිතත් වාර්තාවේ කංගන්නේ රංජන් හුළුගල්ලගේ විදේශ ගමන් බලපත්‍රය උසාව විසින් අතිටුවා තිබෙන්නේ මා ඊළඟ දැනගන්න කැමති රංජන් හුළුගල්ල ඔබතුමාගේ ඥාතියෙක්ද නැද්ද ඥාතියෙක් නෙවෙයි සුව හරි එහෙනම් මම මේක පැත්තකින් තියන්න මොකද ඔබතුමාගේ ඥාතියෙක් නම් අගමැතිතුමාගේ ඥාතියෙක් කියන්න මට ඕනෙ මොකද පර්පතෝල් සමාගමේ වැඩ කරලා අධ්‍යක්ෂකවරේ ලේකව්ස්ගේ මූල්‍ය අධ්‍යක්ෂකවරයා හැටියට පත් කරන්න එක්ක තමුනාසල පර්පතෝල් සමාගමට බයයි තමුනාසල බයයි අර්ජුන මහේන්ද්‍රන් කටාරි කියලා රංජන් හුළුගල්ල මැතිතුමා පත් කරන්න කියලා මම ලිපිය දුන්නා තමයි එතුමා ඇත්තෙම පර්පචුවල් ඒ ආයතනයේ අධ්‍යක්ෂ කෙනෙක් වැඩ කරලා තියෙනවා කියලා මම දන්නවා නමුත් මේක බොන්ඩ් එකටවත් කිසි දෙයකටවත් තවුල් නැති දෙයක් මම එතුමාව පත් කරුවේ HJ හුළුගල්ල එතුමා මගේ සීයත් එක
ගොඩක් සම්බන්ධ වෙලා තමයි මේ ලේකව්ස් ආයතනය ගොඩනගා ගත්තේ. ඉතින් එච්.ජේ. හුළුගල්ල මැතිතුමාට කරන උපහාරයක් හැටියට තමයි එතුමාගේ මුණුබුරා රංජන් හුළුගල්ල මැතිතුමා ලේකව්ස් ආයතනයට මම පත් කෙරුවා. ඔහු ඒ තරම් සත්භාවයෙන් වැඩ කරන්න සූදානම් නම් ජීවදත්ත වාර්තාවේ අනිවාර්ය ලෙස ඇතුළත් වූ යුතුක තමයි ඔහු පර්පචුවල් සමාගමේ අධ්‍යක්ෂවරයෙක් හැටියට වැඩ කරු බව. ඒකෙන් පෙන්눔 කරන්නේ ඔහුට තිබුණ වෙන අවශ්‍යතාවය. ඔහුට ඔහු ඔබට ඔහු ඔබේ පිටිපස ඉන්න කෙනෙකුට ඔහු වෙන අවශ්‍යතාවයක් තිබුණ බව පැහැදිලි. කැබිනට් අනුමැතිය ලැබිලා තියෙනවා සිංගප්පූරු සමාගමක් සහ ඕමාන් රජයේ හවුල් ව්‍යාපාරයක් හැටියට ලබා දෙන්න අක්කර 400ක් ඕමාන් රාජ්‍ය කියන එහෙම කිසිම කිවිසුමකට එකඟ වෙලා නැහැ. 24 වෙනිදා මේ සඳහා මුල් ගල් තන් තියන්න සූදානම් වෙලා ඉන්නේ. නමුත් අද දවස වෙනකම් පරිසර අධ්‍යන වාර්තාව ලබාගෙන නැහැ. පරිසර සහතිකයකුත් නැහැ. මුල් ගලක් පමණයි තියන්නේ. මේක රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ උපන්දිනේ වෙනුවෙන් තියෙන මුල් ගල ඔබ තමන් වාසල මීට වැඩිය කල්පනා කරලා තියන්න. කුලිය වීඩියෝ ඒ වගේම අද්දකමගේ දිස්ත්‍රික්කේ. මොක්සකන්න ඇද්දෙනවා කියලා දුන්නාද? මව් සමාගමවත් දන්නේ නැහැ. දැන් කියන ඕමාන් රාජ්‍යෙන් දෙනවා කියලා එල්ලා. ආයෝජනය. ඕමාන් රාජ්‍ය දන්නේ නැහැ. මව් සමදිවත් නැතුව මෙහි සාකා පිහිටන ආණ්ඩුවක් බවට මේ ආණ්ඩුව පරිවර්තනලා තියෙනවා. නිට්ටෑවා. ඉන්නවා කියනෝ පේන්නේ. මොක්සකන්න කියනවා කියනෝ පේන්නේ. ඩොලර් බිලියන 3.8ක් එනවා කියලා පෙන්වන ඕමානෙන් නිට්ටෑවාගේ. මේ ආණ්ඩුවත් නිට්ටෑවාගේ. පේන්නවා කියනෝ පේන්නේ. අව්‍යායුධ නොමැතිව ජනතාව තම ග්‍රහණයට නතුකර ගැනීම සඳහා උතුරේ ප්‍රභු දේශපාලඥයින් මේවන විට බලපෑමේ මාතෘකාව භාවිත කරමින් සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පළමුතු මන්ත්‍රී දැසිරි ජයසේකර මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ යාපනයේ අද පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමුළුවකට එක්වෙමින්. ඔබ දකුණේ අපි වගේ නෙමෙයි. අවුරුදු 30ක් ඉතාම දරුණු භීෂණයකට යුද්ධයකට යටත් වෙලා හිටපු කිරිසක්. ජාතීන් අතර එකමුතුව සමගියට ආදරය කරන දේශපාලඥයෙක් විදියට අප ඔබ සියලු දෙනාගේ සමාව ඉල්ලනවා ඒ සිදුවුණු සියලු කාරණාවලට. මේ දකුණේ සිංහල අන්තවාදයේ හෝ උතුරේ දෙමළ අන්තවාදයේ ප්‍රශ්නයක් නෙවෙයි. යුදමය වශයෙන් රට ඇතුළත තිබිච්ච සිවිල් යුද්ධයක ප්‍රතිඵලයක්. දැන් අද අවියාවිද නැතුව නැවත බලය බෙදීම ප්‍රභූ දේශපාලනයේ අලුත් වැඩපිළිවෙලකට පත් වෙලා තියෙනවා. නැවත ඔවුන් කල්පනා කරන්නේ කාරණා දෙක තුනකින් දෙමළ ජනතාව නැවත තමන්ගේ පැත්තට ග්‍රහණය කරගන්නේ කොහොමද කියලා. එක පැත්තකින් ඉඩම් ප්‍රශ්නය, දෙවනුව අපේ ආදරණීය අම්මලා තාත්තලාගේ අතුරුදහන් වූවන් පිළිබඳව තියෙන ප්‍රශ්නය, තුන්වෙනි කාරණය ජිනීවා මානව හිමිකම් කමිටුව අල්ලගෙන කරන ඊළඟ සෙල්ලම් වැඩි. අපිට පස්සේ තියෙන්නේ අපි පළාත්සභා මැතිවරණයක් තියලා පළාත්සභාවක් බාර දුන්න දෙමළ ජනතාව. නමුත් මේ පළාත්සභාවෙන් සිද්ධ වුණ කාරණා ගමට තමුන්නාසයට කෙරලා දිනවද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. මේ යාපනයේ නගර සභාව පාලනය කරන බස් ස්ටෑන්ඩ් එකේ ටොයිලට් එකක් හදාගන්න බෑ. හැබැයි නගර සභාවේ නායකයෝ පිටරට ඉන්න වැඩි හරියක්. ඒ නිසා බලයේ බෙදීමේ මුවාවෙන් දේශපාලඥයෝ ඇවිල්ලා කියන කතාවලට වැඩිය කල්පනා කරන්න එදිනෙදා තමන්ගේ වැඩකටයුතු ටික කරන්න ශක්තිය දෙන ආණ්ඩුවක් පත් කරගන්න. අනතුරුව මහලේකම්වරයා දෙමළ භාෂාවෙන් ගීතයක් ගායනා කිරීම විශේෂත්වයක් වුණා. ආණ්ඩුව මත්පැන් සහ බීර අලෙවි කිරීම සඳහා වැලිගම මිරිස්ස ඇතුළු ප්‍රදේශ කිහිපයකට මත්පැන් බලපත්‍ර 600ක් ලබා දෙන බවට ලබා දීමට කටයුතු කරන බවට චෝදනා කරමින් මහා සංඝරත්නය ඇතුළු පූජ්‍ය පක්ෂයේ පිරිසක් අද විරෝධතාවක නිරත වුණා. ඒ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු පිරිසකගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සව සභාවක් ඉදිරිපිටට පැමිණයි. මෙම සුරාබතු බලපත්‍ර ලබා දීම සම්බන්ධයෙන් ඊයේ මාතර මිරිස ප්‍රදේශයේ පැවති උත්සවයකදී ජෝන් අමරතුංග අමාත්‍යවරයා මෙලෙස අදහස් පළ කළා. දැන් අපි පටන් ගන්නවා හෙට ගෙදරක කාමර දෙකක් තුනක් හදාගෙන සංචාරකයන් ඉන්න පුළුවන් විදියට කරන ස්ථානවලට ලියාපදිංචි කළා. ඒ අයට බියර් වයින් ලයිසන් දෙකම ලබා දෙන්න. කවුරු තියෙනවද එක්සයිස් ඩිපාර්ට්මන්ට් එකේ? නෑ නේ. ඒගොල්ලෝ තමයි හම්බ කරන්නේ. යක් හරි යටින් ගනු දෙනුවක් ගත්තට කමන්නේ නෑ. මේ අතර ප්‍රදේශයේ මහා සංඝරත්නය ඇතුළු පිරිසක් අද වැලිගම නගර සභාව ඉදිරිපිටට පැමිණ ජෝන් අමරතුංග මහතා සිදු කළ ප්‍රකාශයට විරෝධය පළ කළා. එවන විටත් එම පරිශ්‍රය තුළ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන ක්‍රියාත්මක වෙමින් පැවතියි. සංචාර කර්මාන්තයේ ඒ දියුණු කරන්න ඕන පැත්තව සම්පූර්ණයෙන්ම යටපත් කරලා විදේශිකයන්ට මේ විදිහේ මත්පැන් පානය කරන්න පුළුවන් පාරදර්ශී අපවත් කළාද? ත්‍රිපිටකය අපි ආරක්ෂා කරන්න හදන්නේ. ඒතකොට ත්‍රිපිටකයේ තියෙන මෙන්නේ මොනවද? මේ කරන්නේ මොනවද? මේ දෙක පරස්පරයක් නේද? ගොරනාහසේ මත්පැන් ඉක්මනනවා කියලා මේ රජයේ අමාත්‍යතුමාලා ඒ වගේම නිලධාරීන් මේක සමාජගත කිරීම සඳහා බලපත්‍ර නිකුත් කිරීම අපි දැරිසේ විරෝධය පාන මහා සංඝරත්නයේ පූජ්‍ය පක්ෂයේ හැටියට.
අරුවක්කාරු කසල අංගණයට විරෝධය පළ කරමින් ඊයේ පැවති උද්ඝෝෂණය අතරතුර අතරංගෝට ගැන්නු පුද්ගලින් දෙදෙනා අපමත මුදා හැරීමට පුත්තලම අතිරේක මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළා. මේ අතර අදාළ සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලින් කිහිප දෙනෙකු පොලිසිය අතරංගෝට ගෙන තිබෙනවා. मेदिनबल कथाभा लग्वैति अधिकरी नियमित हंबंतोट तेलपिरीपादे हेट पैत्न समानमकोत्सवेट सहभागवीम सदा ओमाने तेल सह गैस पिरीपद अमात्य आचार्य मोहम्मद अल रूमही महता अदपसर्वे दिव्यनाट पेमणितिबेनवा तिसमहाराम सदुनगाम प्रदेश हमुदावेन इवत्तु पुद्गलेक ग्राम निर्धारेगवु सिय विसी हैवरदी विरदस पनस हातर हैवरदी नंदम्म तीनु आयुधेकिन पहारदी अद पेरवर्वे गातने करतिबेनवा मास एकोलहक अवरुदु पहक सह अवरुदु दह हतरक पन कुडा दरुवंत दिनेकु वौन्याव अरवंतुलम प्रदेशे निवसक तनिकर दमा प्रदेशेन पलागिय मवाक अतरंगुड गनीम सदह अधिकरणे नियोग्यक निकुत करति बिनवा गृह सेवे सदह सऊदी अराबियडे गो सिटियदी हदिसी मेगे बवकिन कांतावकगे मलसिर वेनुवट पिरिमी मलसिरक लबीमे सिद्ध्याक वार्तावनवा अदाल कांतावगे ज्ञातिन चोदना करन्ने अवेव लबा गनीमे सिद्ध्याक वसन किरीम सदह मेवेनि क्रियावक सिदुकर एद्दै सकमतुन बवाई वाटा वाटा हीरो दकुनु अफ्रिकाव समग दिवन पंदुवार विश्व क्रिकेट तरगे काशी वासी दिनागत लसित मालिंग सेंचुरियन तनतीरुवे पंदु यविम तोरागत्ता सार्थक आरंभयक लबागत्तत एम पालले स्थावर तबागन्नट श्रीलंका पंदु बल एनिय समत उने नह अवसन तरग देख सदहा विवेक गेन्नु डुप्लेसीगे सह डी कोगे वगकीम बारगत रसी वेंड ड्यूसन सह रेसा हेनरिक्स दिवन कडुल्लट गोडनगु सबत्ताव लकुनु 116क हेनरिक्स लकुनु 65क लबागत्ता वेंड ड्यूसन लकुनु 64ई तीसर पेरेरा यगु पंद्वार तुन तुर लकुन हतलिस पाक लबा गन्नट प्रतिवादीन समत्तु अतर उदान मालिंग सह अखिल एक कडुल बगिन दबा गत्ता दकुन अफ्रिकानुव नियमित पंद्वार विश्व तुल कडुल तुनक देवी लबा गन्न लकुन संख्याव 180क पिलितुरु इनिम आरंभ कल श्रीलंका मूल पेल पिटिकरवन किसिवकुट सबलताव गोडनगीमे अवश्यतावक अति बव दक्न लबुने नह लकुन 31क वेद्दी पिटिकरवन सिउ दिनेक सि दवसे राजकार्य अवसन कर तिबुना तबत लकुनु पनस देखा तुले नामदरु पितिकरवन सिर दिना नारबानन बाट पत्तुवाद से कांटायम आवमन सहगत पराचेक अतरमंकरानेट इसर उदान सुदानम सिटी नहें पलमु तरगेदी पंदुवेन इटुकुल वगकीम मेवर से पित्तेन इटुकरीमट अवसान पंदु दक्वा वेसन उदान से मंगल पंदुवार विस अर्ध शतके लेस नदिविरस्क लकुनु संक्याव असु हतराक ओगे इनिम हतरे पार अटकें सा हाय पार हायकिन वर्णवत्तुना केसे बेतात इदिरी पेले पितिकरवन वगकी विरहित लेस इतिरी करगिय विशाल हिडस पुरवन्नट ओगे हुदकला सटन प्रमाणवत उने नह नियमित पंद्वार विस अवसाने श्रीलंका लकुनु पूर्व कडुलु नवयकट लकुनु 164क लेस सटहन्नुने लकुनु 16क पराजयक श्रीलंकावट उरुम करमिन मेनुव तरग तुनकिन समन्वित पंद्वार विस क्रिकेट तरगावलिय तव तरगयक इदिरी तिबीदी मेजा गन्नट दकुनु अफ्रिकानुवन्ट हकिमुना ක්‍රීඩාවෙන් සමගනීම පිළිබඳ වරින් වර විවිධ අදහස් පළ කර ඇති නායක ලසිත් මාලිංග මේ තරගින් අනුතුරු සිය සමගනීම පිළිබඳ මෙසේ අදහස් පළ කළා I don't think I can go much more than I will after world cup this is my ending cricketing career and I try to play T20 world cup and after that I hope I won't stop the international cricket හිරු සවස 6:55 ප්‍රධාන කොට විකාශයෙන් අදට අපි සමු ගන්නවා පතක් නැතුව ඇත දැනගැනීමට ඔබගේ ජංගම දුරකථන ජාලය 93 දෙසන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අපි යලි හමුවන්නේ අද රාත්‍රී 9:55ට. අයිබෝවන්